අයිබෝමන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරිටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. සුදුවෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට, අගමැති කතරගම පුදබිමට. මහමැතිවරණයේ ජය වෙනුවෙන් රනිල්ගෙන් නව සැලැස්මක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදුවැන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය නොවැම්බර් මස 10 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුද්ගලින් දෙදෙනෙකු සහභාගී කරවමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට සිදු වූ බව කියන ඝාතන පැහැර ගැනීම් ඇතුළු ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ අතර දෙසැම්බර් මස 2 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කළා. සැකකරුවන්ට නවාතැන් දීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මහර ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලින් දෙදෙනා මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන පිට අදාළ සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ කතරගම පුදබිම වෙත පැමිණ කිරිවෙහෙර සෑරදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර පුදබිම වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට සහභාගී වුණේ. මෙහිදී කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත්තිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. අපි අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන කොට ඇති සියලු දෙනාම දෙන ආරක්ෂා කර දෙත්වා. කිසිම ලෙසකින් අතුරු ආත්‍රාවක් කරදරයක් විපත්තියක් නැතුව අපේ රට තව තවත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න තියා වාසනාව ශක්තිය උදා වේවා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික රුහුණු මහා කතරගම දේපාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. අභිනවාරාම විහාරස්ථානයේ වෙතද ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක කපුගම සරණතිස්ස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එළඹෙන මහමැතිවරණය ආසන 113කට වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට නම් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් බලමණ්ඩල රැස්වීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ආයේ ඉදිරියට යන්න යනවනම් යන්න ඕන ක්‍රමවේදයක් අපි කට්ටිය කරලා හදන්න ඕන. පක්ෂයේ නායකත්වයක් කැටගෙන අලුත් වැඩ පිළිවෙලක් ජනතාවට ලැබෙන්න ඕන. ඉදිරි මහමැතිවරණයක් එන්නේ. අපි පක්ෂය ගොඩනගාගෙන ඉදිරියට ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න වැඩ කරමු. 19 වෙනි සංශෝධනය අනුව පෙබරවාරි මාසෙ වෙනකම් ආණ්ඩුව අපිට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවට බලය දුන්නාට පාර්ලිමේන්තු බලය දුන්නේ නැහැ. ඒ නිසා අද මහින්ද රාජපක්ෂ අගමැති වෙලා කැබිනට් මණ්ඩලය හදලා අද නොයෙක් දේවල් කරනවා. අනිදිපරේලා තනිපර යුවා තනිත් මේ බාරාන්තපත්ති පොඩි පොඩි ළමයි කිරේවෙන් පරිස්සමෙන් වැඩ කරා. මේ හදන්නේ රනිල්වත් විනාශ කරලා සනිල්වත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා රාහුල් වෙන පක්ෂය. පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ආසන සංඛ්‍යාව තිබුණත් අපි විපක්ෂයේ ඉඳගෙන අද ක්‍රියා කරනවා. තව මෙතිවරණයක් තියෙනවා. සමහරු කියනවා ඉවරයි අපිට 50යි හම්බෙන්නේ කියලා. මම කියනවා කොහොම වැටෙන්න වුමනා නැහැ. අද තියෙන ප්‍රතිඵල අනුව ගියොත් අද විපක්ෂ වාඩි වෙලා තියෙන පක්ෂ තුනටම උත්සාහ කළා
103ක් ලබා ගන්නවා. මම යෝජනා කරන්නේ අපි හරියට උපක්‍රම අනුව වැඩ කළා අපිට බැරි 203 105 කරන්න. 105 බැරිද 108 කරන්න. 108 බැරිද 210 කරන්න. අපිට පුළුවන් නම් 113 කරන්න. ඉස්සෙල් 103 අරගෙන දැන් ඉඳන් ඡන්දෙ එනකොට අප්‍රේල් මාසේ අතෙන්ට අපි යන්න වැඩ කරන්න ඕනේ. මොකද මේ ඡන්දෙදී මතක තියාගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙම ඔක්කොම පොහොට්ටුවයි නෙමෙයි. 2016 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිදු වූ රියනිතුර අලලා සිදු කෙරෙන දේශපාලන පරිගණීම් වලට කිසිදු ආකාරයෙන් බිය නොවන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9:45 10 අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීම. මේක ඒ කාලේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා මේ වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලකණියක එකතු වෙලා මේ වටා විශාල කතාවක් ගෙතුවා. ඒක තමයි මගේ නිල රත්නය විසින් ඒ කාලේ තරුණෙක් යටකොට පලා ගියාය කියලා. මේකේ ඡායාරූප ඔක්කොම තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සිල් දෙනාමත් දන්නවා. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්තාවකුත් ගත්තා. ඒ නුදු ඉතාම පැහැදිලි වුණා. සරණ මාවතට හරවල යන වාහනයක පිටිපස්සේ ඇවිල්ලා තමයි CC 1000ට වැඩි මේ අතුරුපැදිය හැප්පෙන්නේ. එතකොට ඒ නිසා කිසියම් ආකාරයකට කිසිම චේතාන්විතව මේ අපගේ ඒ කාලේ අමාත්‍යාංශයට අයත් වූ මේ වාහනෙන් කිසිම ආකාරයකට මේ චේතාන්විතව යතුරුපැදිකරුවෙක් යටකොට පලා ගියේ නැති බව පැහැදිලි. ඒ වගේම මේ සම්බන්ධයෙන් නිෂ්කාරවරයා නඩුවාර ගණනාවක් තුල විවිධාකාරයේ නියෝග ලබා දුන්නා. එහෙවයින් කිසිම ආකාරයකට මේ මගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැති බව දැනුම් දුන්නට පස්සේ ඒ නඩුවෙන් ඒ මගේ සම්බන්ධය මාව ඒ නඩුවෙන් ඉවත් කරලා අවසානයේ ඒ රියදුරාට නුසලකලිමත් භාවයේ සම්බන්ධයෙන් දඩයක් ගහලා රුපියල් 3500ක ඒ නඩුව එතනින් හමාර කළාය කියන එක. ඒක ලියවිලා නැහැ. මෙතන තියෙන වෙන මොකුත් නෙවෙයි. මෙතන තියෙන්නේ සරල රියානතුරක්. අපි මේ දේශපාලන පරිගණීම් වලට අපි කිසිම ආකාරයකට බිය වෙන්නේ නැහැ. අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිටිබඳව අපගේ කරුණු දැක්වීම අපි කරනවා. එතකොට CCTV දාසන මැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? නෑ නෑ දත්ත නැති කියලා ඔබතුමා දන්නවද? නෑ නෑ අදාළ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? නෑ නැත්තම් අන්නේ උසාවියට ගිහිල්ලා කියන්නේ. ඔබතුමායි ඔබතුමාගේ මාධ්‍ය ආයතනය අපි නම් කරනවා. ඔබවයි ඔබේ මාධ්‍ය ආයතනය උසාවියට ගිහිල්ලා කියන්නේ දත්ත මැකිලා කියලා කියන්නේ. පසුගිය රජයේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පරීක්ෂණ කරන්න ඕන ඕනම කෙනෙක්ට පරීක්ෂණ කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට අද පේන ආයතනවල විශාල වශයෙන් රජයේ ආයතනවල පරිගණීම් වලට ලක් වෙලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. අපි කරපු හොඳ දේවල් ඉතාමත් කෙටි කාලෙකින් අමතක වෙලා තියෙනවා. හැබැයි මේ දේවල් පේනකොට මිනිස්සුන්ගේ මනස වෙනස් වෙලා ඉදිරියේදී ඒගොල්ලෝ තීරණ ගන්න. නැහැ මෙහෙමනේ සමාලයට අවුරුදු පහක අපි හොඳ ආණ්ඩුවක් හදලා අපිත් යම් යම් වැරදි තිබුණා අපි නැහැ කියන්න බැහැ වට. නමුත් අනිත් පැත්තෙන් අපි විශාල සංවර්ධනයක් කරා මේ රට. ඒ වගේම අපිට බයක් නැතුව ඕනම කෙනෙක්ට ජීවත් වීමේ අයිතිවාසිකම අපි ලබලා දුන්නා. බාධේව නැති වෙලා තියෙනවා. ඉතින් ඒවා රිදෙනකොට මේ මිනිස්යන්ට තේරෙයි අපි ඉන්න කාලේ මේ රටේ මොන වගේ දේවල් සිද්ධ වුණේ දැන් මොනවද සිද්ධ වෙන්නේ කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අලුත් ක්‍රමවේදයක් හදන්න හැදුවා. වටේ ඉන්නේ පරණම කට්ටියනේ. අලුත් කවුරුත් නැහැනේ තාම. ඉතින් එතුමාට ඒක කරන්න පුළුවන්ද කියන එකේ ලොකු ප්‍රශ්නයක් අපිටත් තියෙනවා. පසුගිය ආණ්ඩුව සිදු කළ ආකාරයට කිසිදු පෞද්ගලික පරිගණීමක් වත්මන් ආණ්ඩුව විසින් සිදුරු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ අබලන් වූ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජොස්තර රාජිත මහත්මයාත් කාගවත් චිත්‍රපට නෑ අපේ ආණ්ඩුවේ. කවුරු හරි වැරදි කරලා තියෙනවා නම්, වැරදි මත පළ කරලා තියෙනවා නම්, මැතිවරණදී වේවා රාජ්‍ය පාලනයේදී යම් වැරදි කරලා තියෙනවා නම්, ඒවට අවශ්‍ය කරන ආයතන රටේ මේ තියෙනවා. ඒ ආයතන ඔවුන් ක්‍රියාත්මක යුතු. ඒ ආයතන වල වගකීමක් එනවා. කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් දඬුවම් කිරීම. හැබැයි අපිට කෙරුවාගේ නෙමෙයි. අපිට බලය දුන්නේ මේ රට හදන්න සහ වැඩ කරන රටක් බවට පරිවර්තනය කරන ආර්ථික අධි ශක්තිමත් රටක් සහ ජීවන රටක් පරිවර්තනය කරන්න තමයි මේ රටේ ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. ඉතින් ඒ ඉලක්කයට යනවා මිසක්
ගියාණ්ඩුව ගිය මේ ඉලක්ක වලට යන්න පෞද්ගලික පරිගණ්ඩ කිසිසේත්ම අපි පෙළඹෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා පෙරට හමුදා පාලනයකට යන්න යනවායි කියලා. ඒවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරද්දන්න හැදුවේ. මෙරට ජනතාවක විශ්වාස කරුවේ නැහැ. ඒතකොට අද පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හමුදා ඉන්නකොට හමුදාවේ ඉන්න දාලා කෙටි වැඩ කටයුතු කරුවා. එතුමා අද දේශපාලඥෙක් හැටියට නියම දේශපාලඥෙක් ජනාධිපතිර හැටියට එතුමා කටයුතු කරනවා. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයට කියනවා අපි ඔව අහන්න විශ්වාස කරන්න මේ රටේ ජනතාව තවදුරටත් සූදානම් නැහැ කියලා. පොළොන්නරුව බකමූණ ගම්වාසීන් බිහිතියට පත් කළ වනාලියා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මිය යාමේ පුවත අප පසුගියදා ඔබට වාර්තා කළා. කෙසේ නමුත් මෙම වනාලියාගේ මිය යාම සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර මේ වන විට පරස්පර විරෝධී අදහස් මතු වී තිබෙනවා. පොළොන්නරුව බකමූණ ගම්මානයේ ජනතාවට තර්ජනයක් වී සිටි වනාලියකු වනජීවි නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අල්ලා ගැනීමට සමත් වූ පුවත අප වාර්තා කළේ පසුගිය 12 වැනි දිනයි. මෙලෙස අල්ලාගත් වනාලියා හොරුපතන අලි රැඳවුන් මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට සැලසුම් කර ලොරි රථයට පැටවීමට උත්සාහ කිරීමේදී කිසියම් හේතුවක් මත එම අලියා රෝගාතුර වී මිය ගිය බවට වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළා. විතත් මෙම වනාලියාගේ මිය යාම සම්බන්ධයෙන් බුදුරෝයාය ගොවි සංවිධානයේ සභාපතිවරයා දැක්වූයේ මෙවන් අදහසක්. මෙතන නිසියාකාරවම පැටවුණාද කියන තත්ත්වය ගැන මම ඊ හවසම හිටියා. අලියාගේ දුර්වලකමක්ද නිලධාරීන්ගේ දුර්වලකමක්ද කියලා මම දන්නේ නැහැ. එහෙම අලියා දෙපාරක් වැටුණා. පටවනකොට අලියා අපි බලන්න ආවේ ඒ අවස්ථාවේ අලියා දෙතුන් පාරක් වැටුණා. කෙසේ වෙතත් වනාලියා ලොරි රථයට පැටවීමේදී වැටුණු බවට එල්ලවන චෝදනා බීටු වන නිලධාරියා ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මෙම වනාලියා ප්‍රදේශයෙන් රැගෙන යාම සඳහා ලොරි රථයට පැටවීමට උත්සාහ කළ අවස්ථාවේදී එම වනාලියා අවස්ථා කිහිපයකදීම ඇදවැටෙන අයුරු අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ වීඩියෝ ගත කර තිබුණා. නමුත් මියගිය වනාලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දිනේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ අතර මෙම වනාලියාගේ මරණයට හේතුව නිශ්චිත ලෙස ප්‍රකාශ කළ හැකිවන්නේ අදාළ පරීක්ෂණ වාර්තාව නිකුත් වූ පසුව බවයි වගකිව යුතු බලධාරීන් පෙන්වා දෙන්නේ. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆයිටර් කැන්සර් සංවිධානයේ විසින් මාධ්‍ය හමුවක් ඇඳවමින් පැහැදිලි කිරීමක් සිදු කළා. අපේක්ෂා පිළිකා රෝහලේ වෛද්‍ය වසන්ත දිසානායක මහත්මයා විසින් එතුමා පහුගිය දින 3කට කලින් එතුමාගේ Facebook පිටුවේ කමෙන්ටුවක් පළ කරනවා, පෝස්ට් එකක් ජනාධිපතිතුමාට. අපේක්ෂා රෝහලේ ගිණුම නෙවෙයි මේ ෆයිට් කැන්සර් ටීම් කණ්ඩායම මුදල් රැස් කරන්නේ. එම මුදල කොහේ යනවාද කියලා මන් දන්නේ නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නේ කියලා ගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරමින් පළ කරලා තිබුණා. යම්කිසි අන්තවාදී කණ්ඩායමකින් මේක දැම්මාදෝ කියන එයාට බයක් සැකකුත් තියෙනවලු. 16 වෙනිදා බෝම්බ පුපුරන්න දවස් 5කට කලින් වැටෙනවා 44,75,674 785ක්. 17 වෙනිදා බෝම්බ පුපුරන්න දවස් 4කට කලින් මුදල් තැන්පත් වෙනවා. 18 වෙනිදා 2,20,00,000ක් සල්ලි වැටෙනවා දවස් 3කට කලින්. එතකොට අන්තවාදීන් දවස් 3කට කලින් උත් සල්ලි දාලා
මේ චෝදනාව ඉතා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම මුළු ජාතියෙන්ම මේකට සමාවගත යුතුයි. එතුමා පෙට්ස්කෑන් ව්‍යාපෘති අපි කරෙත් මේ ගිනුමටමයි. මේ අත් දෙකෙන් අවුරුදු දෙකකට කලින් අවුරුදු 18ක් වෙන මගේ පුතාගේ උරයසෙන් දකුණේ අත කපලා රෑ 12ට ගිහිල්ලා වලලපු තාත්තා මම ඒ වේදනාව තේරෙන්නේ නැහැ මේ වෛද්‍යවරුන්ට හෝ හැමෝටම කාටවත් එසේ නොවේවා. මේ අපේ කණ්ඩායමේ කායන බලාපොරොත්තුව තමයි මහරගම අපේක්ෂා රෝහල ආසියාවේ තියෙන හොඳම පිළිකා මර්ධනය කරන පිළිකාවට සුවය දෙන පිළිකාවට බෙහෙත් කරන්න පුළුවන් ආරෝග්‍ය ශාලාව බවට පත් කරන්න. ඉතින් මේක කවුරු හරි කියන්න හදනවා නම් මේ ජාතිවාදී පැත්තක් හරි එහෙම නැත්නම් මේක ජාතියකට තියෙන දෙයක් හරි කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අන්න ඒ වගේ මතයක් මේක ඇතුළට ගේන්න එපා. උදැසන පුවත් විකාශයේ අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.